එක රටක් එක නීතියක් කියන මූලධර්මය යටතේ නීතිය ආධිපත්‍යය නිසි ලෙස පිහිටවීම තමයි රජයේ අරමුණ. ඒ සඳහා මැදිහත් නොවී රජයයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැබිනට් මණ්ඩලය ඉන්නේ ඇය සමගයි. රටේ නීතියට අනුව යම්කිසි නිලධාරියෙක් නීතිය ක්‍රියාත්මක කරනවා නම් ජාතියේත් ජාතික ආර්ථිකයේත් යහපත තකා පුද්ගලික අරමුණකින් තොරව එතකොට අපි ඉන්නේ ඒ නිලධාරිය ආරක්ෂා කළ යුතු කියන තැන. එහෙම නැති වුණොත් පසුගිය රජයේ කාලෙදී මේ නිලධාරීන් රාජ්‍ය නිලධාරියෙක් එක්සත් ජාතික පක්ෂයට තවදුරටත් කවුරුවත් තද්ද දෙන්නේ නැහැනි. මොකද හේතුව ඒ අය පසුගිය කාලේ ගෙනහිල්ලා කාර්යාල කාර්ය සහායකයාගේ පටන් අමාත්‍යංශ ලේකම්වරයා දක්වා FCID එකේ බංකුවල වාඩි කරවල මේ දෙන්න පුළුවන් අසාමාන්‍ය වද ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට දීපු නිසානේ ඔවුන් ඡන්දයක් දෙන්නේ නැත්තේ. එතකොට රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා වෙන ලෙස ඔවුන්ගේ ආරක්ෂාව සලසන්න ඕනේ. දැන් මමත් ගිහිල්ලා පසුගිය කාලය තුලදී වෝට් ප්ලේස් එකේ අරින් නැතුව හිටපු ඇමතිවරයෙක් වාඩි නොවුන කවදාක්වත් එන්නේ නැති උසස් අධ්‍යාපනයේ ගේට්ටු සම්පූර්ණයෙන් විවෘත කළා. විවෘත කළයන් පස්සේ තොග වශයෙන් එන්න පටන් ගත්තා. ඊයේ වන විට ඇවිල්ලිවෙල්ල ඇතුළටම ඇවිල්ලා අමාත්‍යංශයේ ඇතුළට අපේ නිලධාරීන්ට තර්ජනය කළා, ගර්ජනය කළා. ඊට පස්සේ මිනි පෙට්ටියක් ගෙනල්ලා මේකේ මාව ගෙනියන්නද කොහෙ දෙන්නේ නැත්තේ. මම නැතුව මේ ඉස්සරහා මේ ආදානය කරලා ගිහිල්ලා තියෙනවා පෙට්ටියට.